ජනවාරි පළවෙනිදෙල්ලා වැට් බද්දට යටත් වෙන ජංගම දුරකථනය. එතකොට කොච්චර ගානක මිල වැඩි වෙනවද? ඉස්සල්ලා තිබුණ ටැක්ස් එක 0යි. හැබැයි දැන් අලුතෙන් එනවා 118ක ටැක්ස් එක. එතකොට ඒ කියන්නේ අපේ ලක්ෂයක් ෆෝන් එකක් ගත්තොත් එහෙම 118000ක් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ෆෝන් එකක දැන් යන මිල වෙනවා රුපියල් 40000ක් විතර වගේ. එහෙම නැත්නම් මේ ෆෝන් එක 47200ක් විතර වගේ වෙනවා අන්තිමට හම්බෙන ප්‍රයිස් එක. සාමාන්‍යයෙන් ජංගම දුරකථනය ලංකාවට ගේනකොට කොච්චර බද්දකට යටත් වෙනවද? කස්ටම් එකේ ටැක්ස් එක ඊට අදාළව වෙනත් තියෙන ටැක්ස් එකක් ගත්තාම 110 ඉඳලා 112ක් විතර වගේ වෙනවා. තවත් SSC බද්ද තියෙනවා එතනත් 105ක් විතර වගේ තියෙනවා. ඕකටත් අමතරව තමයි අලුතෙන් එන 118 ඇඩ් වෙන්නේ. මේ අලුත් වැඩ් බද්දත් හඳුනා දීමත් එක්ක අලෙවි යම්කිසි අඩුවීමක් වෙයිද? ඔව් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම 150ක විතර වගේ අඩුවක්. අලෙලත් අලවිකරු විදිහට මොකද්ද දැන් ඕගල්ලන්ගේ ඔය අනිත් අලවිකරුන් අතර තියෙන වෙනස මොකද්ද? අපි ගේන ස්මාර්ට්ෆෝන්ස් TRC එකේ රෙජිස්ටර් කරන්න ඕනේ. ඒ සම්පූර්ණ ප්‍රොසෙස් එකම ඒ අනුගමනය කරලා තමයි ලංකාවේ ස්මාර්ට්ෆෝන්ස් ගේන්නේ. සහ ඒ ගේන හැම ස්මාර්ට්ෆෝන් එකකම වගකීම අපි බාර ගන්නවා. දැන් අපි දකිනවා ගොඩාක් නගරවල ජංගම දුරකථන අලවිකරණ ස්ථාන කීපයක් තියෙනවා. දැන් ඒගොල්ලෝයි ඔයගොල්ලෝ අතර මොකක්ද තියෙන වෙනස? දුරකථන ගේන විදි දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා TRC එක approved එහෙම නැත්නම් TRC ගේ නිල විදිහට register කරලා ගේන විදිහ. එහෙම නැත්නම් hand carry කරනවා කියලා අපි කියනවා. එහෙම නැත්නම් ඔය එක එක රටවල් වලින් ගේන එක. ඔන්න ඔය දෙකේ තමයි ප්‍රධාන වෙනස තියෙන්නේ. hand carry කරන එකේදී අපි කතා කරන රජයට හම්බෙන ආදායම නැති වෙන විදිහේ වැඩ පිළිවෙලක් තමයි ඔය hand carry කරන system එක කියලා කියන්නේ. ආදායම නැති වෙනවා කියන්නේ කොච්චර ආදායමක් නැති වෙනවද? මේ අවුරුද්දේ අපි estimate එකක් තියෙනවා රුපියල් බිලියන 9ක විතර ආදායමක් අහිමි වෙලා තියෙනවා මේ අවුරුද්දේ. ඔය අපි කතා කරන ඔය hand carry කියන system එක හින්දා. විදුලි සංදේශ නියාමන කොමිසම හදන්නේ දැන් එහෙම register වෙලා නැති ඒවට block කරන්නද? වැඩ පිළිවෙලක් ඒගොල්ලෝ හදාගෙන යනවා. සමහර විට block කියන එකක option එකක් වෙන්නත් පුළුවන්. TRC එක register වෙච්ච නැති ෆෝන් ලංකාවේ කොච්චර තියෙනවද? දැනට අපි බලන විදිහට 155ක් විතර වගේ තියෙන්නේ TRC register වෙච්ච නැති ෆෝන් තමයි.